දැන් තමන් යම් අයිස්ක්‍රීම් එකක් කනකොට තමන්ට රහ දන්නා නම් එයාටත් ඒ අයිස්ක්‍රීම් එක කරන් දෙන්නවා. තේනද? එකම විදිය තමයි දැන් සමාජයලට මමත් දැන් වඩන යම් භාවනාවක්. දැන් ඒ භාවනාව මම කල්ලෙන්ඩ බලන්නේ ඒක ගියා පරක් වෙනවා තමයි. හැබැයි කරන්න නැතුව ඇවිල්ලා මම කතා මම කියලා හෙළුවට වැඩක් වෙන්නේ නැහැ නේ. ඒක මම මොන හරි පත් වෙලා ඒක ටිකක් පරක් වෙලා මිනිත්තු පහක් ආවත් ප්‍රශ්නයක් නැහැ. පිමුතුලත් බලන්නේ මේකටනේ. මේ කවුරු හරි මොන හරි ආරංචි වෙලා හරි මොනයි දැනිලා ඉන්නේ මේ සවිමාසිකේ මොකක් හරි භාවනා පැත්තේ මොකක් හරි උන්වහන්සේ වඩලා මේවා කළා අපිට මොන හරි දෙයක් ලැබෙයි කියන. ඉතින් ඒක අර දැන් මට සමහරට මම හිටපු ඉමෝෂන් එක අනුව තමයි මෙතන ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. මම මොන මානසික මේක සමාධියකද භාවනාවක හිටියේ ඒක ඇවිල්ලා තමයි මෙතනට වදින්නේ. ඉතින් සමහරට මට දැනනවා ඒ කියන්නේ දැන් ඔය වාහනේ එන ගමන් මෙනවා නිකන් මං ආසනය කවුරුත් මාත් ඉදින් මොනා කරන් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වෙනවා එහෙම ඉන්නනවා මාව කවුරුත් දකින්නට මං කැමති නෑ. මං සාමාන්‍යයෙන් කියන්නේ ওই ප්‍රෝග්‍රෑම් වලට එනකොට අර හල්ක් වගේ මෙහෙම චුට්ටු චුට්ටු කැඩින් ට්‍රාන්ස්ෆෝම් වෙවි තමයි වඩින්නේ. මේවා කඩාන කඩා ඒ කියන්නේ මේ අර මේ තියෙන මේවා අර මොන හරි වඩන පු දේවල් එන්න පටන් ගන්නවා. ඒක එහෙම මිනිස්සු අතරට එන්න යනකොට ඉතින් මොකද ඒ ඒෂ්ඨකාමී දේවතාන් වහන්සේලා සමාඩි ඉතිසල රාත්‍රී කාලේ හීනෙන් හරි තමට සංඥා ඇති වෙන්නේ නැති. මොනවාද එහෙම? කීක වෙන්න පුළුවන්. මොනාරිම කියන්න ඕනේ. කීක දේවල් වෙන්න පුළුවන් සමාඩි. මොකද මේකෙදි මට පේන ඔපරේෂන් එකක් වෙන්නේ මෙතනදී. යම් තමන්ගේ මොකද මෙහෙමයි පින්වතුනි මේ ගමනේදී මම දැන් මේ මගේ කර්මය ෂේ කරන්න මම මේ ගමන ගිය අවුරුදු ගන්න 18 ඉඳන්. මේ කර්මය මගේ කර්මය කඩා ගන්න සූපත් කරගන්න. එතකොට පින්වතුනි අනිවාර්යයෙන්ම කර්මය අපි සූපත් කරගත්තොත් තමයි අනිත් අයගේ කර්ම සූපත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි වෙන්නේ ඒක. තමන් කර්මය කඩාගත්ත කෙනෙක් වුණොත් තමයි අනිත් අයගේ කඩන කෙනෙක් වෙන්නේ. තමන් කඩාගත්තේ නැත්නම් කොහොමද කඩන්නේ? බලයක් නැහැ, පුෆ් ෆෝස් එකක් නැහැ. කඩා ගන්නවා කියන්නේ රාග දෝෂ මෝ සංසිඳවගෙන ඔහොම එනකොට ඕජස් හැදෙනවා, තේජස් හැදෙනවා. ඒක තමන් හැරුණත් යම් වෙන ප්‍රතිහාරයක් වෙනවා පොඩ පොඩ. තමන් හිතුවත් මේවා කරත් ඒක එනවා ඔටෝමැටිකලි. දැන් මම සමාජලට හිතනවා මම ළමෙක් හැදුවා කියමුකෝ. ඒ කියන්නේ මේ ෆැමිලි ලයිෆ් එකක් ගත කරා කියමුකෝ. ඒතර සාමාන්‍යයෙන් පෞද්ගල ජීවිතයක් ගත ගන්න ගොඩක් ශක්තිය වැය වෙනවා පින්වතුනි. ඒ කියන්නේ පොඩි පහයකක් නෙමෙයි රස්සාවලට යනවා, ඒගොල්ලන්ගේ සැප දුක් හොයන්න වෙනවා, ඕවට සිතුවිලි යනවා, ඇඟේ වේස යනවා, ඔක්කොම යනවා. දැන් මම ඒක එකක්වත් කරේ නෑ. ඒතර මේ ශක්තිය කොහේ හරි යන්න එපේ. කොහේද ශක්තිය ගිහිලා තියෙන්නේ? මේ ශක්තිය ගිහිලා තියෙන්නේ සමහරට මේ පුත්කර මේ හම්බෙන අයගේ U turn ගන්න ඕනවා. ඒක U turn එකක් ගන්න යම් දෙයක්. ඉතින් ඒව නොකර මොකද මේ බලයක් ගොඩනගගෙන ආවොත් ඒක බලයක් ඕනේ අපිට ඇත්තටම. ඒතකොට ලොකු බලයක් තියෙනවා. ඇත්තටම Brahmacharya විශාල බලයක් තියෙනවා. ඒ කියන්නේ මොකද ඒක ලොකුම මං කිව්වේ අර වින්දනයක් හින්දා ඒ වින්දනේ මොනවාද ඒක අමාරුම දෙයක්.